සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අද සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සෙත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ ලිවිලි පදය රෝම 6:2. එසේ නොවේවා පාපයට මලව අපි තවත් එහි කෙසේ ජීවත් වමුද? අපේ ගැලවීම ලැබීමට පාදක වූ කාරණේ වන ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ යාගය ගැන සහ ඒ ගැලවීම අපට ගෙන දෙන සදාකාලික ආරක්ෂාව ගැන අප තේරුම් ගත් විට කෙනෙකුට අනිවාර්යෙන් පැන නැගිය හැකි ප්‍රශ්නය නම් අපට එනම් නිදාසය පව කරන්න පුළුවන්ද කියන එකයි. එවැනි වැරදි සිතුවිලි වලට පාවතුමා රෝම 6:2 දෙන පිළිතුර පැහැදිලියි. එසේ නොවේවා පාපයට මලව් අපි තවත් එහි කෙසේ ජීවත් වමුද? පාපය කියන්නේ සියලු ඇදලිවන්තයන්ට ශාපයක්. දෙවන් වහන්සේගේ දරුවන් යනුවෙන් අප ලැබූ අලුත් නෑදෑකම නිසා පාපය සහ පාපයට සහභාගීකම් දැක්වීම පිළිබඳ අපේ දැක්ම විප්ලවකාරී ලෙස වෙනස් විය යුතුයි. ඇයි ඒ? ක්‍රිස්තියානි සෙනඟ ලෙස රෝම 6:23 අනුව පාපයේ කුලිය වූ මරණය අපෙන් ඉවත් කර දෙවන් වහන්සේගේ දීමනා වූ සදාකාල ජීවනය අපට ලැබී තිබුණත් පාපය තුළ නියැලෙන අයට බරපතල ප්‍රතිවිපාක හිමෙන්ට යනවා. අනාචාරය හැසිරෙන්නන් තම පවුලේ ආයිද්‍රිය ලැජ්ජාවට පත්වනු ඇති. නින්දාලස හැසිරෙන දෙමව්පියන්ට මානසික අවපීඩනයට ලඟුණු තම දරුවන් දැකීමට සිදුවනු ඇති. ගලාති 6:7 කියන පරිදි අපි වපුරන දේම අපි විසින් කපා ගන්නු ඇති. ඒ නීතිය ඇදලිවන්තයන්ට වගේම නොඇදලිවන්තයන්ටත් එකසේ බලපාන එකක්. පාපේ ප්‍රතිවිපාක කවදාත් විඳ නැති තරම් දරුණු විය හැකි. අපි පුරුද්දක් ලෙස දිගටම පව කරනවා නම් මේ පොළොව මත ජීවත් සින්න බවට නාමයක් ඇතුව සින්න නමුත් අපි මැරෙලයි. අපි පව කරන විට දෙවියන් වහන්සේගේ හික්මවීම යටතට වැටෙනවා. ඒ වේදනාකාරී විය හැකි. උන්වහන්සේ ක්‍රියාව යොදවන්නේ ප්‍රේමණීය කෝප නොව හස්තයකිනුයි. පාපය හැම විටම විනාශකාරී. අපට කිසි විටක පව කරලා ප්‍රතිවිපාක වලින් ගැලවෙන්නට හැකිවන්නේ නැහැ. සැබෑ පසුතැවිල්ල සමග දෙවියන් වහන්සේ ඉදිරියේ පාපොච්චාරණ කළ විට පව්කම ලබාගත හැකි වනු ඇතත් එයින් ප්‍රතිවිපාක අවලංගු වෙන්න යන්නේ නැහැ. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපගේ පාපවලට කමාව මැනව, අපව පවිත්‍ර කළ මැනව, අපව නිදහස් කළ මැනව, පාප බන්ධනයේ වියගහේ බරෙන් ඇදවැටි නොසිටීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.